අයිබෝවන් නිවස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උදුව විදාන මම කුෂානි පාරිස් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙතයි පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව හෙට ජනපති ලන්ඩන් නුවර බලා පිටත්වෙයි අධිවේගී මාර්ගවලට යටවන මුදල්වල ප්‍රතිලාභ ජනතාවට නොලැබෙන්නේ ඇයි දැන් අපි කතා කරා වගේ කල් ඇතුව ඉඩම් වෙන් කරගන්න දේශපාලන දේශපාලන හේතුන් මත මේ ඉක්මන් කරනවා වසර 3කට පසු උඩවලව ජලාශයේ වන්දරටු සියල්ල විවෘත කෙරේ දැම්ම මතින් වාහන ධාවනයට බාධා රක්ෂිතවල අහස උසට නැගෙන කුණු කඳු ගත වූ පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයන් 12 දෙනෙකු මරුට අමරිකානු ජනපති සිරියාවට අනතුරු අඟවයි ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනු අවස්ථාව සනිටුහන් කරමින් පොදු රද මඩුලු ක්‍රීඩා උළෙල නිම වෙයි එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිවයිනින් පිටත්ව ගියා හෙටින් නැරඹෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව ලබන වෙසිපිනදා දක්වා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා මෙවර හිතේමව පොදු අනාගතයක් වෙත යන්නයි සෞභාග්‍ය සුරක්ෂිත බව සාධාරණත්වයේ සහ තිරසර බව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු වනු ඇත පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටා රාජ්‍ය වන අතර දැනට එහි සභාපති ධුරේ දරණ මෝල්ටාව මෙවර සැසියේදී එය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතයි මෙම සමුළුවට සහභාගී වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 වෙනිදා දක්වා එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වනවා එහිදී ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය තෙරේසා මේ මහත්මිය සහ සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකින් රැසක් හමුවීමට නියමිතයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාර සංසදයේ ඇමතීමටද නියමිත අතර තිරස්තර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනීය පැවැත්වීම සඳහාද ජනාධිපතිතුමාට ඇරයුම් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා සම්මේලනයේට මෙන්ම බ්‍රිතාන්‍ය මහරජනගේ 92 වැනි ජන්මදින සැමරුම් උත්සවයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවන බව සඳහන් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව පැවැත්වෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර බකින්හැම් මාලිගා පරිශ්‍රයේ රටවල් 52ක රාජ්‍ය නායකින් මේ සඳහා සහභාගී වීමට නියමිතයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අද පස්වරුවේ ලන්ඩන් වේලාවෙන් අද පස්වරුව වන විට ලන්ඩන් නුවරට පැමිණීමට නියමිතයි 16 වෙනි සිට 21 වෙනිදා දක්වා ඔහු මෙහි ලන්ඩන් නුවර නිල සංචාරයක නිරත වන අතර ඔහු 25 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුවේ සදහා සහභාගී වීමටත් නියමිතයි. ඒ අතරතුර ව්‍යාපාරික සමුළුව පොදු රාජ්‍ය මණ්ඩලයේ ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනීය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටයි. අපි සූදානම් දෙකින් දිකට මේ පිළිබඳව ඔබට වාර්තා කරන්නට රැඳී සිටින නිවුස් ෆස්ට් සමගින් මම නිවුස් ෆස්ට් වෙනුවෙන් මල්ෂානි අත්නායක ලන්ඩන් නුවර සිට මේට වසරකට පෙර මේතට මුල්ල කුණුකන්දට යටවී මියගිය මේතට මුල්ල ජනතාවට පුණ්‍යානුමෝදනා කරමින් වර්ෂපූර්ණ දානමය පින්කමක් අද පැවැත්වුණා. මේතට මුල්ලේ ජන ජීවිත අවුල් කළ කුණුකන්දට එරෙහිව ජනතාව වීදි බැස්සේ වරක් දෙවරක් නොවේ. නමුත් කිසිවක් නොයසුණු මලධාරීන්ගේ අවධානය මීට යොමු වූයේ පසුගිය වසරේ අප්‍රේල් මාස 14 වෙනිදා කුණුකන්ද ජීවිත 32ක් බිලි ගැනීමෙන් පසුවයි. එලෙස බිලි වූ 32 දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් මේ දානමය පින්කම සංවිධානය කර තිබුණා. මේ අවුරුද්ද පුරාතම අපිට කොච්චර නම් පුරුදු වුණාද? කොයිකක්වත් ඒවා වුණාද? එදා ඒ කතා කියපු අයට වගේම ඒ කතා අහපු ඔබටත් මතක දේවා. මේ කුණුකන්ද මෙතන අපි තියන්ට යන්නේ නැහැ. මෙතන ඉවත් කරන්න. ඒක අපි ඊළඟ අවුරුදු දෙකේදී නාගරික උද්‍යානයක් බවට පරිවර්තනය කරන බවත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕන. අරුවක්කාරුවේ ඒ හිරිගල් කඩපු වලවල්වල අපට අවුරුදු 80කට මේ රටේ ප්‍රශ්නේ විසඳා ගැනීමට හැකියාව තියෙනවා. ඒ හැම එකේම වගකීම රජයේ විදියට අපි බැහැර කරන්නේ නැහැ, බාර ගන්නවා. කවුරු පටන් ගත්තත් කවුරු ආරම්භ කරත්
ඒවා නිවැරදි කිරීමේ වගකීම අපි බාර ගන්න. මේ දකුණු ආසියාවෙම විද්‍යාත්මක කසල අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයකට දැන් තියෙන දොම්පි. ඒ අනුව එවැනිම තවත් පහක් ලංකාවේ ස්ථාන පහක දැන් හැදෙමින් තියෙනවා. මධ්‍යගත කසල කළමනාකරණ අධිකාරියක් සෑම ආකාරයකම නීති රීති ක්‍රියාත්මක කරග ඇති බලගතු ආයතනයක් දැන් රටට අවශ්‍ය වෙලා තියෙනවා මේ කසල කළමනාකරණය කටයුතු කරගෙන යාමට. ජීවිත 32ක් බිලිගත්තට පස්සේ මීතොට මුල්ලට කුණු දාන එක නම් නතර වුණා. හැබැයි මේ වෙනකොට දිවයිනේ විවිධ රක්ෂිතාශ්‍රිත ප්‍රදේශවල කසල කඳු ගොඩ ගැහෙමින් පවතිනවා. ඒ ඇතැම් කසල කඳු මීතොට මුල්ලට දෙවනි වෙන්නේ නැහැ. මහනුවර ගොහාගොඩ කුණුකන්ද මීතොට මුල්ල වැනි තවත් ඛේදවාචකයකට අතවනන්නක් බවට මේ වන විට පත්ව ඇතැයි මහාචාර්යවරුන් පවා ඉඟි පළ කර තිබෙනවා. නමුත් අදටත් මහනුවර මහනගර සභාව ඊට කසල බැහැර කිරීම නම් නතර කර නැහැ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින බුද්ධංගල අභය භූමියටද මේ වන විට කසල බැහැර කිරීම සිදුවන අයුරු දක්නට ලැබෙනවා. මෙය මිනිස් ජීවිතවලට පමණක් නොව වනාලින්ගේ ජීවිතවලටද තර්ජනයක් වී ඇති බවට මේ දර්ශන සාක්ෂි දරනවා. දිගවාපී රක්ෂිත කලාපයට අයත් පල්ලක්කාඩුව ප්‍රදේශයේ කසල කන්දක් ක්‍රමයෙන් අහස උසට නැගෙන අයුරුයි මේ. මෙයත් රක්ෂිතයේ සිටින වනසතුන්ට ජීවිත තර්ජන එල්ල කර අවසන්. හබරණ රක්ෂිතයේ දිගම්පතහ ප්‍රදේශයටද මේ වන විට දඹුල්ල ප්‍රාදේශීය සභාව සහ දඹුල්ල නගර සභාව අක්‍රමවත් ලෙස කසල බැහැර කරනවා. ගිරිතලේ මින්නේරිය ස්වභාවික රක්ෂිතයේද මේ වන විට කසල නිසා විනාශ වෙමින් පවතිනක්. ඒ ඇලහැර ප්‍රාදේශීය සභාවේ කසල ස්වාභාවික රක්ෂිතයට බැහැර කිරීම හේතුවෙන්. හලාවත කලපුවද මේ වන විට විනාශ වෙමින් පවතින්නේ හලාවත නගර සභාවේ අක්‍රමවත් කසල බැහැර කිරීම නිසායි. හලාවතට එක්වන සියලු කසල කලපු රක්ෂිතයට බැහැර කිරීම නිසා ඒ ආශ්‍රිතවද මේ වන විට කසල කන්දක් නිර්මාණය වෙමින් පවතිනවා. කඩල් කලපියේ කඩලානහ වලට තමයි නගර සභාවෙන් කුණු දාන්නේ. මම මේකට මමයි මගේ ගමයි මගේ විරුද්ධුණා කියලා මාව ගිහිල්ලා බොරු චෝදනා දාලා හිරෙද් දැම්මා. ඉතින් අපි කියන්නේ මේ කඩලාන මත කුණු දාන්න පුළුවන් ද අයිතිවාසිකම නගර සභාවට තියෙනවද? කඩුගන්නාව නගර සභාවේ උපසභාපති එස්.කේ. විජේරත්න මහතාගේ නිවසට ඊයේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඔහු පවසන්නේ තමා නියෝජනය කරන පොදුජන පෙරමුණේම අපේක්ෂකයෙකු සිටි පුද්ගලයෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. කඩුගන්නාව නගර ආසන්නයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි එස්.කේ. විජේරත්න මහතාගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ඊයේ පස්වරුවේ. සිද්ධිය වන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිටි අතර පහර දීම සිදු කළේ යයි සැක කෙරෙන පිරිස ලොරියකින් සහ ත්‍රිරෝද රථයකින් නිවස ඉදිරියට පැමිණි අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කඩුගන්නාව නගර සභාවේ උපසභාපති එස්.කේ. විජේරත්න මහතා එම ධුරයට තීරීපත් උනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ. ඔහු පවසන්නේ මෙම පහර දීම සිදු කළ කඩුගන්නාව නගර සභාවට පොදුජන පෙරමුණේ ලැයිස්තුවේ නම් කර තිබූ අදාළ පුද්ගලයා තමාට මෙන්ම බිරිඳටද අවස්ථා කිහිපයකදී තර්ජනය කළ බවයි. නංගිලා ගෙදර ගිහිල්ලා ඉන්නකොටම අවුරුද්දට නංගිලා ගෙදර ගියා. අම්මලයි ඔක්කොමලා හිටියේ. එනේ හිට ඇවිල්ලා බැන්නා. කිව්වේ මේ දැන් උපනගරාධිපති වුණාට අපිට ලොක්කම් වැඩක් නැහැ. අර මේව කියලා තමයි දොස් කිව්වේ. ඊට පස්සේ හවස හතර දිනක් හිටියා ඉතින්. යකඩ කොල්ලක් තිබුණා අතේ. එතන කෑගහලා මෙහාට ඇවිල්ලා තියෙනවා. මරනවා කිව්වා. පුළුවන් නම් මරෙන් කිව්වා. ඊපස්සේ
මම ගෙදරින් පිට වුණා. අපි දෙන එක සහෝදර එක පක්ෂයෙන් ඉල්ලුවේ මේ දේශපාලන ක්‍රමයේ තමයි වැරද්ද තියෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මෙරට ඉදිවන හා ඉදිවමින් පවතින අධිවේගී මාර්ගවල ශක්‍යතා අධ්‍යනයන් නිසි පරිදි සිදු නොවීම හා ප්‍රතිලාභ ජනතාවට නොලැබීම නිසා ගැටලු රැසක් පසුගිය කාල සීමාවේ වාර්තා වුණා. මෙවැනි ගැටලු ඇතිවීමට ප්‍රධාන හේතු මොනවද? අධිවේගී මාර්ග පිළිබඳව කෙරෙන විශේෂ හෙළිදරව්වෙන් අද අවධානය යොමු කරන්නේ ඒ පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ පහුගිය කාලේ වඩාත්ම කතාබහට ලක් වෙච්ච මාතෘකාවක් දේශපාලන වෙනස්කම් කිරීමට පවා හේතු වෙච්ච කාරණාවක් තමයි අධිවේගී මාර්ග සහ මේවාට දරනද වියදම්. මෙරට ඉදි වූ සහ ඉදිවෙමින් නැති අධිවේගී මාර්ගවල සමස්ත දුර ප්‍රමාණය දළ වශයෙන් කිලෝමීටර 325ක්. කිලෝමීටරයක් සඳහා වැය කෙරෙන දළ වියදම රුපියල් මිලියන 2908ක්. එනම් රුපියල් බිලියන 2.9ක්. මේ සියල්ලම ණය. මේසා විශාල මුදලක් වියදම් කරලා කිලෝමීටරකට මෙච්චර ගාණක් දරමින් අපි අධිවේගී මාර්ග හැදිය යුතුද? ඔව්, අපිට පාරවල් අවශ්‍යයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ, අපිට විද්‍යාත්මකව අපි හිතලා සැලසුම් කරගන්න ඕනේ මේ මොන දේවල් අපි කොයි තැනටද කොයි වෙලාවටද කොයි වියදමකටද පාවිච්චි කරන්නේ කියලා. දැන් ඔය දැනට අධික වියදමක් දරමින්, ඒ කියන්නේ කොළඹ මාතර සෙක්ෂන් එකට වඩා වැඩි වියදමක් දරමින් ඉදිකරන ඒ මාතර හම්බන්තොට කොටසෙන් ඔය බලාපොරොත්තු වෙච්ච ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැද්ද? කිසිසේත් ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී රජයේ ප්‍රතිපත්තිය වුණේදී හම්බන්තොට ශීඝ්‍ර සංවර්ධනයකට ලක් වෙනවායි කියලා ඒ වරාය. එතකොට මේ පාර මේ ශක්‍යතා වාර්තාව කරනකොට මට මතකයි අපි වියදම ගණන් ගැලුවා. ඒ වගේම මේ භාණ්ඩ ප්‍රවාහනයේ ඒ වරායේ සියලු ක්‍රියාකාරීත්වය ගන්නකොට අපිට ආවේ 6%ක විතර වාර්ෂික ආර්ථික ප්‍රතිලාභ අනුපාතයක් ආවේ. දැන් නම් මන් නැහැ කියන්නේ ඕක ඇත්තටම ඍණ තත්වයකට ඉන්නේ. මේ ඒ කියන්නේ අපිට කවදාකවත් ඕකේ ආර්ථිකව ඒ වියදම ආයෝජනේ එකතු කරගන්න බැරි වෙයි කියලා. ලංකාවේ මෙච්චර අධිවේගී මාර්ග හදන්න වියදම් වෙන්න මිල වැඩි වෙන්න හේතුව මොකද්ද? මොකද අපිට ණය දෙන චීනේ පවා චීනේ විතරට වඩා අඩු වියදමට හදනවා හයිනස්. මේකට ඒවලම් කරුණු කීපයක් අඳුනගෙන තිබුණා. එකක් තමයි මේවයි තියෙන මේ දූෂණය කියන එක. හරි, එතකොට සමහර රටවල අර තියෙනවානේ මේ ට්‍රාන්ස්පරන්සි ඉන්ඩෙක්ස් එකක් කියලා. ඒකත් එක්ක ඒක පහළ වැටෙන්න මාර්ගවල මිල වැඩි වෙනවා. ඉතින් ඒකේ සම්බන්ධයක් තියෙන බව පේනවා. දෙවැනි එක තමයි මේවයි හුඟක් සැලසුම් අධිකම්. දැන් අපි කතා කරා වගේ කල් ඇතුව ඉඩම් වෙන් කරගන්නේ දේශපාලන මේ දේශපාලන හේතුන් මත මේවා ඉක්මන් කරනවා. මන්ට කරන්න හදපු හින්දා රාජගිරී ගුවන්පාලම කොන්ක්‍රීට් වෙනුනේ යකඩ පාවිච්චි කිරීමෙන් වියදම, එතකොට ඔබතුමා හිතන හැටියට මහමාර්ග ඉංජිනේරුවෙක් නැත්නම් මේ සම්බන්ධ ප්‍රවේණික හැටියට වියදම අපි දරන තිබ්බට වඩා වැඩි වියදමක් යන්නේ නැද්ද? ඔව්, එතනට ගුවන්පාලමක් අවශ්‍යද නැද්ද කියන එකේ මම හිතන්නේ මම ඉන්නේ ඒකෙන් හරි සාර්ථක කොන්ක්‍රීට්ද ඒක මේ යකඩද කියන එක නෙමෙයි. එතනට ඒ පිළියම මම හිතන්නේ ඒක සාර්ථක නැහැ. හරි, ඒකට වෙන පිළියම් තියෙන්නේ. ඔබතුමන්ලා යෝජනා කරපු පිළියමක් තිබුණාද මේක ගුවන්පාලමක් වෙනුවට මෙතන මොන හරි අධ්‍යයනයක් කරලා තිබුණාද රාජගිරිය? ඇත්තටම කොළඹට තදබදයේ දැන් ඔය තදබදයේ නිසානේ ඕක දැම්මේ. තදබදයේ නැති කරගන්න නම් කොළඹ වගේ දෙයකට ඇත්තටම අද පොළොවේ ප්‍රවාහණය විතරයි අපි කරන්න පුළුවන්. දිවයිනේ ප්‍රදේශ රසකට අද රාත්‍රියේ තද වැසි අපේක්ෂා කළ හැකි බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් අවිස්සාවේල ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම ප්‍රමාණය මිලිමීටර 84.5ක්. ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාව අපේක්ෂා කරන අතර බස්නාහිර සබරගමුව දකුණු මධ්‍යම හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ දිනවල අපිට මේ අන්තර් මෞසම් සක්‍රීය අවස්ථාවක තමයි පවතින්නේ. ඒක නිසා තමයි අපිට අත්‍යවශ්‍යම මේ දිනවල සවස් කාලේ
ඉතා තද ගිගුරුම්සා වැසි ලැබෙන්න මේ තත්වය බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් 18 වෙනිදා වගේ වෙනකම් මේ වගේ තත්ත්වයක් පවතී කියලා මේ වගේ සක්‍රීය තත්ත්වයක් කොමුණත් ඊට පස්සෙත් අපිට වැසි ලැබීම හැකියාව තියෙනවා එතකොට අපි විශේෂයෙන් මේ අකුණු ඇති වෙන අවස්ථාවේ අපි එලිමහනේ සිටීම හොඳ නැත්ත වෙච්චම නිවස් තුල සිටීම තමයි වඩාත් උචිත වෙන්නේ එලිමහනේ ඉන්නවා නම් එහෙම ඇත්ත වශයෙන්ම අපි විවෘත ස්ථානවල ඉඳීම ඉතාම උඩවලෝ ජලාශයේ සියලු වාන්දුරට විවෘත කෙරුණේ වසර 3කට පසුයි. මේ වෙනකොට තප්පරයට ඝන අඩි 6000ක විතර ශීඝ්‍රතාවයකින් වලවේගඟට ජලය නිකුත් කිරීමෙන් පවතිනවා. ගඟේ වතුර මට්ටමේ යම්කිසි වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන අවධානයෙන් ඉන්න ගඟ භාවිතා කිරීමේදී ඒත් එක්කම උඩවලෝ වේල්ල මතට බර වාහන ඇතුල් කිරීමෙන් හැකියතාක් වළකින ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද වාන් ගේට්ටු සවි කර තියෙන කණුවල යම් පිපිරීම් කීපයක් අපි නිරීක්ෂණය කරලා ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් පවතිනවා. වැඩි ආරක්ෂාව සඳහා අපි බර වාහන මේ අවස්ථාවේදී ඇතුල් මේ කිරීමේ වැළැක්වීමට තීරණය කරලා තියෙනවා. මේ අතර කන්ද කැටිය පල්ලේ වෙල සපත්තු පාලමෙන් එගොඩ වීමට යාමේදී සැඩපහරට හසු වී කාන්තාවක් ඊයේ පස්වරුවේ මිය ගොස් තිබෙනවා. කලාඔය පිටාර ගැලීම නිසා පුත්තලම වනාත විල්ලුව හරහා දිවෙන මන්නාරම් මාර්ගයේ පරණ එළුවම් කුළුම් ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. අවුරුදු දෙකක් අපි පෙත්ත වැස්ස කොටිම නැතුවේ තිබ්බේ. දැන් වැස්ස ඇවිල්ලා දැන් කලාවේ උතුරනවා. දැන් අපිට ඕනතරම් වතුර තියෙනවා. අපි හඳ සතුටු. දැන් මිනිස්සු අවුරුදු දවස්වල එහෙම කලාවෙන් කොට වතුර දානවා. මිනිස්සු එහෙම යනවා. දැන් නැතුවේ මේක පැහැදිලි කරලා මිනිසුන්ට චුට්ට දෙනුවත් කරලා මේක ඉතරවන හොඳයි. වසර දෙකකට වැඩි කාලයක් නියඟෙන් පීඩාවට පත්ව සිටි පුත්තලමේ ජනතාවට වැසි ආරම්භ වීමත් සමගම කලාවේ ජල මට්ටම ඉහළ යාමෙන් පර්ණේලුවන්කුලම ක්‍රොෂ ප්‍රදේශයෙන් මෙම පාලම අඩි 2කට වඩා උඩින් ජලයේ ගලා යන ආකාරය තමයි අපට දැක ගන්නට තිබෙන්නේ. මම නිවුස් ප්‍රස්ටෙන්වෙන් රෝහන් පෙරේරා පර්ණේලුවන්කුලම කලාවේ ක්‍රොෂ ප්‍රදේශයේ සිට. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති සම්බන්ධතා ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂරන් මහතා පවසනවා. ඉන්දියාවේ තිරුනල් වේලි ප්‍රදේශයේ පැවති අවුරුදු උළෙලකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළ බව ද හින්දු වාර්තාවේ සඳහන්. ඉන්දියාවේ තිරුනල් වේලි ප්‍රදේශයේ පැවති අවුරුදු උළෙලකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළ බවද හින්දු වාර්තාවේ සඳහන්. ඉන්දියාවෙන් ගිලිහෙන සම්බන්ධතාව ශ්‍රී ලංකාව චීනය සමග ගොඩනගා ගනිමින් සිටින බව විග්නේශ්වරන් මහතා පැවසූ බවද හින්දු වෙබ් අඩවි වාර්තාවේ දැක්වෙනවා. යුද සමයේ අවතැන් වූ ලක්ෂයකට අධික පිරිසක් තමිල්නාඩුවේ රැඳී සිටින බවත් තවත් ලක්ෂ 10ක් පමණ විදෙස් රටවල ජීවත් වන බවත් විග්නේශ්වරන් මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා. ඔවුන් හැකියක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා නැවත පදිංචි කිරීම රජයේ වගකීමක් බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇතැයි හින්දු වාර්තාවේ සඳහන්. ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රියානතුරු වලින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අපවිත වාර්තා වූ රියානතුරු කිහිපයක් ඊයේ රාත්‍රියේ පුරස්තිපුර සිට දිවුලන් කඩවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගෙන් ඉවතර පැන ගසක ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගියා. අනතුරින් මිය ගියේ 47 ඇවරදි පුද්ගලයෙක්. පොලිසිය සඳහන් කළේ ඔහු පුරස්තිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි. ඊ රාත්‍රියේ 8ට පමණ වලස්මුල්ල දෙයියන්දර මාර්ගයේ සුමිහිරිගම ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් එක් යතුරුපැදිකරුවෙකු මිය ගියා. ඔහු 27 හැවිරිදි යුද හමුදා නිලධාරියෙක්. අනතුරින් තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර එල්පිටිය කැටෙන්දොල ප්‍රදේශයේදී යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් යතුරුපැදිකරු මෙම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරුපැදිකරු 17 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි. අනතුරින් ජීවිතක්ෂරපත් වූ පාසල් සිසුවාගේ බාල සොහිරුද අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පසුපස ගමන් කර තිබෙනවා. ඔහු බරපතල තුවාල සහිතව ගාල්ල කරාපිටිය මහරෝහලට තුලත් කළ බව අප වාර්තාකරු සඳහන් කළා. අලුත් අවුරුද්ද උදා වූ ඊයේ දින පමණක් මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 8600කට අධික පිරිසකට නඩු පවරා තිබෙනවා. රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළේ ඒ අතර බලපත්‍ර නොමැතිව රිය ධාවනය, අධික වේගෙන් රිය පැදවීම ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කිරීම වාර්තා වන බවයි. බීමත්ව රිය ධාවනය කළ රියදුරන් 438 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු උත්සවවලට එක්වන විදේශිකයින් ගැන පුවත් කිහිපයක්ම අප පසුගිය දිනවල ඉදිරිපත් කළා. නුහුරු අත්දැකීමක් වුවද ඇතැම් ක්‍රීඩාවලට සහභාගී වීමෙන් ඔවුන් ලබන්නේ දැඩි සතුටක්.
අද පෙරවරුවේ කොග්ගල වෙරළ තීරයේදී විදේශීය සංචාරකයන් වෙනුවෙන්ම අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා. බොහෝ දිනකගේ ආකර්ෂණය දිනාගත් මේ උළෙල සංවිධානය කළේ කොග්ගල සංචාරක හෝටල් හිමියන්. කණමුට්ටිය බිඳීම, කොට්ටාපුරය, රබන් ගැසීම, අලියාට හැතැබීම ඇතුළු ක්‍රීඩා රැසක් මෙට ඇතුළත් වුණා. විදේශිකයන් ඒවාට සහභාගී වූයේ මහත් උනන්දුවෙන්. අවුරුදු කුමරිය තේරීමේ අවස්ථාව බොහෝ දෙනෙකුගේ සිත්ගත්තා. සත්කාරක ඔස්ට්‍රේලියාවට වැඩි ගෞරවයක් හිමිකර දෙමින් 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද අවසන් වුණා. 22 වැනි ක්‍රීඩා උළෙල 2022 වසරේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. හමුවෙමු රාත්‍රී 10ට. අයිබෝන්.